ප්‍රිස්මයක පරිමාව නිර්මාණය කිරීම මෙහිදී අපි ඉගෙන ගන්නවා. අපි දන්නවා ප්‍රිස්මයක පරිමාව ලබා ගන්න ආකාරය. කලින් පාඩමකදී මම ඉගෙන කියලා දුන්නා. මෙහිදී අපි ප්‍රිස්මයේ කොටස් අඳුර ගන්නමු. මෙන්න මෙහෙමයි තියෙන්නේ. මෙන්න මේ විදිහ තමයි ප්‍රිස්මය. මේ හැදෙන කොටස් ටික මේ තියෙන්නේ. මෙහි තියෙනවා නිල් පාට කළු පාට කොටස්. ඒ කියන්නේ ප්‍රිස්මයේ කෑලි වලට කඩලා තියෙන උඩ ඉඳලා පල්ලෙහාට කෑලි 6කට එක කෑල්ලක් සෙන්ටිමීටර 1ක් වෙන්න තියෙනවා. ඒ වගේම මේ ප්‍රිස්මයේ දිග තියෙනවා 6 සෙන්ටිමීටර. පළල තියෙනවා 3 සෙන්ටිමීටර. ඒ වගේම ප්‍රිස්මයේ උස සෙන්ටිමීටර එකේ කෑලි 6ක් තියෙනවා. එතකොට ඔක්කොම ටික සෙන්ටිමීටර 6ක් වෙනවා. මොන ආකාරද තමයි ප්‍රිස්මය හැදිලා තියෙන්නේ. දැන් අපි දන්නවා දිග 6 සෙන්ටිමීටර්. පළල 3 සෙන්ටිමීටර්. ඒ වගේම උසක් තියෙනවා. ඒකත් සෙන්ටිමීටර් 6ක් වෙනවා. ඒකේ 1 සෙන්ටිමීටරේ බැගින් කෑලි 6කට. ඔන ඔය විදිහට අපි පෙන්නුවා. කෑලි 6ක් තියෙන. ඊට පස්සේ අපි බලනවා මෙහි පොඩි කෑල්ලකින් උඩින් පටන් ගමු. දැන් පොඩි කෑල්ලක් මේ අපි කියමු මෙන්න මේ නිල් පාට කෑල්ල පතුරක් වගේ එකක් ගත්තොත් මේක ඝන කාබයක් කියලා අපි හඳුන්වනවා. ඒ කොටස ඝන කාබයක්. මේ ඝන කාබයක පරිමාව අපි දන්නවා. පරිමාව සමාන වෙනවා දිග වැඩි කිරීම පළල. වැඩි කිරීම උස. හොඳයි. එතකොට මේකේ පරිමාව වෙනවා දිග 6 සෙන්ටිමීටර්. පළල 3 සෙන්ටිමීටර්. උස 1 සෙන්ටිමීටර්. දැන් පොඩි කොටසක් නේ ගන්න. දැන් මෙතන ඔක්කොම වැඩි කරාන පස්සේ 18ක් එනවා. හැබැයි මේ සෙන්ටිමීටර් මෙන්න මේ කොටස් මේවත් තුන් ආරයක් වැඩි වෙන හින්දා ඝන සෙන්ටිමීටර් බවට පත් වෙනවා. එක ගමෙහෙම මේ ඔන්න ඔය තුන එකතු කරා මම ලේසි වෙන කරන්න. මේ ආකාරයට අපිට එනවා. ඔබ මේ ගැන දන්න හොදි. ඊළඟට මෙතන තියෙනවා කෑලි 6. ඊළඟට ඝන සෙන්ටිමීටර් 18 කෑලි 6ක් තියෙනවා. 6ෙන් වැඩි කරනවා. එතකොට එනවා 108යි ඝන සෙන්ටිමීටර්. මේ තමයි පිළිතුර. එතකොට මේ සම්පූර්ණ ඝන කාබේ පරිමාව මුළු පරිමාව 108යි ඝන සෙන්ටිමීටර් කියලා අප හඳුන්වනවා.